හුද කලා සිත සොරාගත්ම සෙනෙහෙ බර හැඟුම් පිරිගී හතක සෞන්දර්යාත්මක පෙළ ගැස්ම සිත් ගත් වී හත. පත අප කරනේ සුපිපුන ගුවන සිසාරා හදවත් ගැසසන සියහඬ ඔබකෙත් මාගෙත් සිත්ගත් ජනහඬ සියපත් දහසක හදනගෙනහඬ දිතුලයි ගුවනේ සියහඬ හුදකලා සිත සොරාගත් ආදරණීය හතක උපන් සෙනෙහෙ බර ඇඟුම් පිරිගී හතක සොඳුරුතම පෙළ ගැස්ම සිත්ගත් ගීහත සිත්ගත් ගීහත ගීතය ගීතයක් ඔබ වින්දනය කරන ආකාරය අපි ඔබ අතර රැගෙන එන සිත්ගත් ගීහත දෙවන වැඩසටහනයි මේ. ඉති ආයුබෝවන් දයාබරතනන්. ගීතයක් ඔබ වින්දනය කරන අයුරු සහ ඔබගේ හිතට ගීතයට ඇති කැමැත්ත ගැන විශේෂ අවධානයක් යොමු කරමින් අප ඔබට රැගෙන එන සිද්ගද්දී වඩා සුන්දර කරන්නට අපි අද දයාබර හදවතකට ආරාධනා කරනවා. සිද්ගද්දී හත වඩා සුන්දර කරන්න රැගෙන එන දයාබර හදවත් පිළ ගැස්මට අද අපි මුලින්ම ආරාධනා කළේ කවිකාර හිතකට සින්දු ගැන කතා කරන්නට. කවියකගේ හදින් ඔහු දකින්න සහ ඔහු විඳින ගීතයේ කැමැත් අපි අසා දැනගමු. ඔහුගේ හඬින් දැනට ඉතාලිය රැකියාවක නියුතුව තම නිර්මාණ අතර අපට බෙදා දෙන දයාබර නිර්මාණ ශිල්පී කැන්දාගෙන ආවා අපි අද සිද්ගත් ගීතයකට. ඔහු නමින් සිසිර කුමාරකොග්ගල හේව. ආයුබෝවන් සිසිර මල්ලි. ආයුබෝවන් එරින්නක්කා. සිසිර අපිට මුලින්ම කියන්න කොහොමද තොරතුරු? තොරතුරු විශේෂම කියලා දෙයක් නැහැ මේ දවස්වල. ඉතින් රැකියාවේ නියුතු වෙන ගමන් පොඩි පොඩි නිර්මාණ කරමින් කාලය ගෙවනවා. ඉතින් සිසිර අපි යමු අපේ සිද්ගත් ගී හතරේට. අපට කියන්න ඔබ තෝරාගත් ගී හතේ පළවෙනි ගීතය ගැන පුංචි අඳින්නේ බා. ඔව්, පළවෙනිම කියනවනේ එරින්නකා, මේ මම ගීත ඇත්තටම ගීත අහන්න බොහොම ප්‍රියයි. නමුත් මම ගීත විචාරය කරන්න දන්නේ නැහැ. නමුත් මට දැනෙන හැඟෙන හැටි තමයි මම මේ කියන්න හදන්නේ. ඔව්, මම මුලින්ම තෝරගත්තේ දවසක් පල නැති කෙනෙක් කියන ගීතේ. ඒ ගීතයට මම ගොඩක් ආස කරන්න හේතුව ඒක මවුගුණ ගීතයක්. මම දන්න කාලේ මම මෑත ඉතිහාසයේ මට දැනෙච්ච හොඳම මම අවුගුණ ගීතය කියලා මට හිතෙනවා. ඒකට මම ගොඩාක් කැමතියි. ඒ නිසා මම මුලින්ම තෝරගත්තා මේ ගීතය මේ අද මේ වැඩසටහනට. ඔව්, අපි අසමු. විශාරද ගුණදාස කපුගේ ගායකයාණන්ගේයු සංගීතය සැපයු පද රචනයේ නීතිඥ රන්බණ්ඩා සිංහරත්න මහතා. දවසක් පෙර නැති හේමි. පෙල්ල නැති නේ අක්ක
කාල මහවැයි වැසිසා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ පායන තුරු ඉති පියවර හිටියා ඔබ අම්මේ කරගෙන නින්දාවයි වැගිරුණදා විරිඳකගේ සින්නේගයා යෝද ඇලේ නැම්මේ ඔබේ සිනහස සුවඳ දිදී දැනුණා මට අම්මේ ඔබේ සිනහස සුවඳ දිදී දැනුණා මට අම්මේ කොළඹ අහස තලු කරගෙන මෝදුලඟ අඬලන කොට ඔටුන්න බිමදාදුවගෙන එන්නද එක පිම්මේ මං දිනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද හම් මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ මගේ දෙවන ගීතය විදිහට මම තෝරාගත්තේ අදිරින් අක්කා තාත්තා වුණත් මා බත සාරි කරන කියන ගීතය. මේ ගීතයට මම විශේෂ ලැබියාවක් දක්වන්නේ මේ ගීතෙන් කියවෙන්නේ මට දැනෙන විදිහට සැමියෙක් තම බිරිඳගෙන දක්වන සෙන්නේ මම තම ආලවන්ත බව. ඒ කියන්නේ දැන් ගෙදරක තාත්තා මහන්සි වෙලා දුක් විඳලා දරුවන්ට අවශ්‍ය දේවල් ගෙනහම ඒවා දරුවන්ගේ අතට පිළිසකර කරලා දෙන්නේ අම්මා. ඒ අම්මා මේ දරුවන් රකින්න ගන්න වෙහෙස මාංශය ගැන කියන ගීතයක් විදිහට තමයි මට හිතෙන්නේ. ඉතින් මම මේ ගීතයට ගොඩාක් ආසයි. මගේ බිරිඳත් මගේ දරුවෝ දෙන්නත් රකින්න ධර්ම උත්සාහය මම මේ ගීතෙන් දකින්න. ඒකින්ද මම මේ ගීතයට කැමති. මගේ දෙවෙනි ගීතය විදිහට මේ පණ්ඩිත අමරදේවල් මහත්තයා ගායනා කරන මේ ගීතය තෝරාගත්තා. ඔව් සිසිර, බොහොම අගේ ඇති තේරීමක්. තමන්ගේ සෙනෙහේ බර බිරිඳ ගැන තමන්ගේ දෙවෙනි මවක් විදියට සලකා ලියු ගීතයක් තමයි මේ. ගීතේ පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතය රෝහණ වීරසිංහ. අපි සවන් දෙන පණ්ඩිත අමරදේවයන් ගායනා කරන තාත්තා වුණත් මා බත සරි කරමි. තාත්තාවුනත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින
තාත්තා වුණත් මා අතසරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් බදුටු මුල් දිනේවත් හදනු නැගිටෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොතැගේ ළඟින් හිඳ මගේ හිස සිමින සඳ තාත්තා වුණත් මා බතසරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින තාත්තාඋනත් මා බතසරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින ඔබ තුන්වෙනි ගීතය ලෙස තෝරාගෙන තියෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායක ගායනා කරන උපාහිරු පායම්. ඔබ ඇයි මේ ගීතයට ලැබිකමක් දක්වන්නේ? මේ ගීතය එරින්නක ඇත්තටම මේ විරහව පදනම් වෙච්ච තියෙන ගීතයක් කියලා මට හිතෙනවා. ඉතින් එතෙන්දී පෙම්මතිය හැරගියපු වෙලාවක පෙම්මතාට දැනෙන වේදනාව ගැන ලියවිච්ච ගීතයක්. මේ ගීතයෙන් රස විඳිනකොට ඇත්තටම ඉතින් නිරන්තරයෙන්ම අතීතයට යන සමහර සිදුවීම් එක්ක අපේ ජීවිතත් වලට බලපාන ආකාරයෙන් ගීතෙන් කියවෙනවා. ඒකින්ද මම මේ ගීතයට ගොඩාක් කැමතියි. ඔව් ඇත්තටම කුමාරදාස සපුතන්ත්‍රි පද රචනා කරපු එපාහිරු පායම් ගීතේ අන්තර්ගතය එයයි. මුළු සබහා දහමම නැවතුණාසේ ඔහුට දැනෙනවා ඔහුව ඇය හැරගියදා. සංගීතය සහ ගායනය ආචාර්ය රත්නායක, පද රචනය කුමාරදාස සපුතන්ත්‍රි. එපාහිරු පායම් අදින්පසු මගේ ලොවට. දයි අවසන් දවස ඇගින් මා මගෙන් සමුගන්න
වරාසඳ නොනගින්න වෙලි යුගඳුර සතර අනුදිසා ඉලගන්න කලායන නදී දොල මිදී මිදී නැවතින් අදින් පසු මගේ ලොවට අදයි අවසන් දවස ඇගින් මා මගින් ඇසමු ගන්න ඩුලු තුරු සිරස එපා මල් පල දින්න වසන්තය නිමාවිය කොවුලනේ ගොළුවන්න සුබාදම් නැසියනි සැලී කම්පාවන් අදින් පසු මගේ ලොවට අදයි අවසන් දවස ඇගින් මා මගින් සම්පූර්ණ වෙන කාටවත්ම නොකියෝ සසරින් සසරට ගලුලා වැටෙන මහ පොළොවට වඩා සුවිසයි මගේ ආදරේ. අහසට සඳ තනි රකින්න. සඳක් නැති අහස අරිම මූසල පාටයි. එහෙම නේද චතු? එරින්, ඔයාට මතකද ඒ කාලේ? කුංචි කාලේ අපි හඳ ඉල්ලලා අඬනවා. ඒත් ඒ හඳ කවදාවත් අපිට ලැබුණේ නැහැ. ඒත් අපි හැමදාම හඳ දිහා බලලා හොඳට ආදරය කළා. එහෙම නේද රින්? ඔව්. සඳ ඇති අහසට පාළුවක් නැති වාගේම ආදරය කරන හිතක් ළඟ ඉන්නවා නම් කිසිම පාළුවක් නැහැ. සඳ නේන රැයක අහස අඬනවා වගේ. ආදරය කරන හිතක් ළඟ නැතිකොට ඒ හිත මහා ගොඩක් දුකින් පෙළෙනවා. වෙන් වැටෙන්න ලං වෙන මලසේවියෝ දුකින් පෙන් නුවන් නොබේ සැලේ සැලේ මෙලානරි කුමරි පෙන් නුවන් නොබේ සැලේ සැලේ මෙලානරි අඳුරු රැයට සඳ එළියක්සේ නිශාන්තයම හැඩ කරන්න හිත පුරා ආදරය අරන් අපි එනවා ඉරිදා රෑ නවයට ලංකා වෙලාවෙන් යුරෝපා වෙලාවෙන් රෑ දහයට ආදරේ දන්න ආදරේ දැනෙන ඔබටමයි මගේ ආදරේ විහිදවන නුඹ සියපත අප කරනේ සුතිපුන ගුවන සිසාරා හදවත් ගසසන සිය හඬ ඔබගෙත් මාගෙත් සිත්ගත් ජන හඬ සියපත් දහසක හද නැගෙනහන දිතුලයි ගුවනේ
සියහඬ මගේ හතරවෙනි ගීතය විදියට එරින්නකම තෝරගත්ත මගේ දුවේ නුඹ අවදියෙන් නම් කියන කරුණාරත්න දිව්‍යගණේ මහත්තයාගේ සිංදුව. ඇත්තටම මේ ගීතයට මම කැමති වෙන්න හේතුව මගේ වැඩිම අල්ලියනිය, එයා මට නිතරම මතක් වෙනවා. නමුත් මේ ගීතයෙන් දුවට පියෙක් දෙන අවවාද සභා දාමගෙන තමන් රකි ජීවත් වෙන්න ඕන පිළිවෙල පිළිබඳව මේ ගීතෙන් කියවනවා. ඉතින් මගේ දුව දියණියට මම ගොඩාක් ලැබී, මගේ ලොකු දියණිය කන්දි දෙවිලිකාට ඒ දියණිය හින්දා මම මේ ගීතය තෝරගත්තා. මගේ දුවේ නුඹව දියණිය නම් කියන ගීතය. මේ ගීතේ පද රචනය රත්නශ්‍රී විජේසිංහ, සංගීතය රෝහණ වීරසිංහ, ගායනය කරුණාරත්න දිව්‍යගණේ. මගේ දුවේ නුඹ අවදියෙන් අපි අසමු සිසිරගේ හතරවෙනි සිත්ගත් ගීතය. මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි, දුර ඇරන් එළියට ආවතින් මේ මිහිරි දේවල් නුඹටමයි. ඉර හඳ තරුවලට
ණය ගැති ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදින් නම් මේ රෙයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් මිහිරි දේවල් නොබටමයි මගේ පස්සෙන් ගීතය විදිහට මම තෝරගත්තා විශාරද නන්දාමාලනී මහත්මිය ගායනා කරන කුරුටු ගෑ ගී පොතේ තියෙන ගීතය. ඇත්තටම මේ ගීතය අපි රැයකදී අවන් දෙනවනම් අපිට දැනෙන බොහොම ශෝකීය ගීතයක් විදිහට. ඉතින් මේ ගීතයේ තියෙන ලයාන්විත බව මගේ මනසට ගොඩාක් සැහැල්ලුවක් සතුටක් ගෙන දෙනවා. මේ ගීතය ඇත්තටම හරිම ලස්සනයි. අහන් ඉන්න කල්ප කාලයක් වුණත් අහන් ඉන්න පුළුවන් තරම් මේ ගීතයේ තියෙන රසයක්. ඒ නිසා මම මේ ගීතයට ගොඩාක් කැමතියි. ඕසිසරත් ඇත්තටම නන්දාමාලනීගේ ශෝකී හඬ මේ ගීතය පුරා මනාවටම ගැබ්බෙලා තියෙනවා. නිසල රාත්‍රියක අපගේ සවනට මේ ගීතය වැකිනවා නම් අපගේ හිත වෙනමම ලෝකයකට රැගෙන යන ගීතයක් තමයි කුරුටු ගෑ ගී පොතේ ගීතය. මේ ගීතය පද රචනය කරලා තියෙන මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීත සපයලා තියෙන්නේ ස්ටැන්ලි පීරි. අපි මේ නිහඬ රාත්‍රියේ සවන් දෙමු කුරුටු ගෑ ගී පොතේ.
භාරත හඬ මාධුරයෙන් සියහඬ හදවත් සනසන සුන්දර රාත්‍රිය බ්‍රහස්පතින්දා රාත්‍රිය ඔබ වෙනුවෙන් සාරංගා තෙරි යාද මේ නෑන හුවේ බේචයන් මధుර තුම්හාරේ මිලන් බිනා තින් කටතේ නහී රැන් සාරංගා තෙරි යාද මේ සාරංගා තෙරි යාද මේ නෑන හුවේ चल री सजनी अब क्या सोचे कजरा ना बह जाए रोते रोते चल री सजनी अब क्या सोचे चल री सजनी अब क्या सोचे चल री सजनी इधर सिटे अति तक वाम ओब इते आदरें वेलंद गन्ना ඉන්දිකි අරුත් සමගින් භාරත හඬ මාධුරයෙන් ඔබේ හදවත් සනසන රාත්‍රිය ඉන්දිකි මధుර ඉන්දිකි පිටපත් රචනය වසන්තා පත්මිනි ඉදිරිපත් කිරීම ජනනි මුදාගේ සමග විමුදාස මුදාගේ මధుර ඉන්දිකි මధుර ඉන්දිකි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වෙලාවේ රාත්‍රී 9ට නැවත විකාශය යුරෝපා වෙලාවේ රාත්‍රී 10ට මధుර හින්දිකි මధుර හින්දිකි සිග්ගත් ගීහත එරින් නැකා මගේ 6 වෙනි ගීතයේ විදියට සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන මගෙන් වෙන් වී යන්න පළමුව කියන ගීතය මම තෝරාගත්තා. මේ ගීතයට ඇත්තටම මම ගොඩක් කැමතියි. මෙහි අන්තර්ගතය ගැන මට එච්චරම මේ පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි. ඉතින් මම හිතනවා අයිරින් අක්කා මේ ගැන ටිකක් පැහැදිලි කරාවි කියලා. ඔව්. ඔබ තෝරාගත් ගීතේ මම පැහැදිලි කිරීමක් කරන්න ඉස්සෙල්ලා ඒක මගේ ගත් ගීත වෙනවා කවන්නේ විතර. ඇත්තටම මේ ගීතේ බොහොම සුන්දර ගීතයක්. මේ ගීතය ගැබ් වෙලා තියෙන්නේ දයාබර සැමියේ තම බිරිඳට කසාද ජීවිතෙන් නිදොස් කොට නිදහස් කර යවන පද පෙළක්. ඒ තමයි මම දකින්නේ. ඔබ දැක්කෙත් ඒ තමයි. මම හිතනවා ඔබට ඒ පැහැදිලි කර ගැනීමට අපහසුයි. නමුත් බොහොම සුන්දර පද රචනාවක්. ඔබ නිදොස් කළ ලොවම හුබහා පුරණ වන දවසේ එන්න පියබඳ පුරුදු හිඳිකඩ ළඟම ඇති පෙරසේ ඇයව සමාජෙන් නිදොස් කරලා ඇයට යන්නට ඇරලා නමුත් සමාජයේ යම් කිසි දවසක ඇයට දොස් පවරනවා නම් ඔබ වැරදි කියලා ඔහු බලා සිටිනවා ඇය නැවතත් පැමිණිතුරු. ඒ තමයි සිතර මේ ගීතේ මම හිතන විදිහට තියෙන සාරාංශය සහ මම හිතන ඔබත් හිතන්නේ ඒ විදිහටම තමයි. ඇත්තටම මේ එරිනක කියපු ඒකේ සාරාංශය ඇත්තටම මට හිතෙනවා නිවැරදි කියලා. ඉතින් මේකේ තමන්ගේ බිරිඳකින් වෙන් වෙලා බිරිඳට යන්න ඕනකොට යන්න කියනවා. ගිහිල්ලා මොන හරි තව ඔයාට සමාජෙන් ගැටලුවක් වුණොත් ආපහු එන්න මම ඔයා බාර ගන්න සූදානම් කියන වගේ අර්ථයක් මට දැනෙන්නේ. ඉතින් කොහොමද මේ ගීතම ආදරණීය ගීතයක් මට හිතුණා මේ ගීතය තෝරගන්න ඕන කියලා. ඔව්. සුනිල් එදිරිසිංහයන් ගායනා කළ පද රචනයේ රවි සිරිවර්ධන සංගීතය කලිඳු වීරසිංහ බොහොම සුන්දර ගීතයක්. අපි අද සිද්ධත් ගී 6 වෙනි ගීතයේ ලෙස සිසිරගේ කැමැත්ත පරිදි මේ ගීතය තෝරාගත්තා. අපි තවත් මගෙන් දෙන්නේ යන්න පළ
වරද මත පවරමින් සොඳුරිය ලොවම වැටලන ඉදිරිම සිල්ලෙන් වැරදි කරුවෙමි මම ඔබ සැනසිල්ලෙන් අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරන ලඳුනේ කියන ගීතේ. ඇතර මේ ගීතය ගොඩාක් අරුත්බර ගීතයක්. බීදිසරණ ලියක් ගැන කියන ඒ දියගේ බාහිර ස්වරූපය හඳුනගෙන ඒ රුවට ලං වෙනවා මිස ඒ ස්ත්‍රිය හඬන හිත යටින් හඬන හැඬුම් තෝරගෙන නෙමෙයි මිනිස්සු ඈට ලඟ නැගේ රූපයට ලඟ වෙනවා කියලා වගේ අර්ථයක් මම දකින්නේ මේ ගීතය. ඇත්තටම මේ ගීතය බොහෝම ආලෝචිත සමාජීය විනිවිද දකින ගීතයක් කියලා මම හිතනවා. මගේ මේ හත්වෙනි ගීතය ලඳුනේ කියන අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරන ලඳුනේ කියන ගීතයක් කියලා තමයි. ඔව්. මෙහි පද රචනයේ රන්බණ්ඩා සෙනවිරත්න මහත්මයා නිකුත්ඥ රන්බණ්ඩා සෙනවිරත්න සංගීතයේ ප්‍රේමසිරි කේමදාසයන්ගෙන අපි අද සිසිර කුමාර කොක්කවිහෙවා නම් මකේ දයාබර සොහිරා තේරුයි ගී සතේ අවසාන ගීතය. ඉතින් අපි මේ ගීතයත් සමගම අද ඔබගේ සමගෙන යනවා. ලබන සතිය අපි සිද්ගත් ගී හතෙන් ඔබ හමුවට එනවා. මං ආරාධනා කරනවා මගේ දයාබර රසික රසිකයාවියන්ට එකතු වෙන්න මාත් එක්ක ඔබගේ හදවතේ රැඳි ආදරණීය සිද්ගත් ගී හතක් රැගෙන
මගෙත් එක්ක ඔබගේ අදහස්, ඔබ ගීතයට කැමති අයුරු, ඔබ ඇයි මේ ගීතයට කැමැත්ත දක්වන්නේ, සහ ඔබ මේ ගීතයට මොකද්ද දෙන අර්ථකථනය, ඔබ කොහොමද මේ ගීතය විඳේ, ඔබට දැනුනේ කොහොමද මේ ගීතය, බෙදා හදා ගන්න අපිත් එක්ක එන්න කියලා මම ආරාධනා කරනවා. සිද්ගත් ගී හතට මගේ දයාබර හදවත් වලට. ඉතින් යලි ලබන සතියේ මෙවන් සුන්දර ගී හතක් කරගෙන අපි එනවා. ඉතින් සිතර ඔබට ගොඩාක් ස්තුතියි මං වෙනුවෙන් සිහඬට පැමිණලා ඔබගේ සිද්ගත් ගී හත අපට එකතු කර දුන්නාට. ඒ වගේම ඔබගේ මේ සුන්දර ගී හත අපි බොහොම රසවින්ද මේ ඉස්සර රාත්‍රියේදී බොහොම සුන්දර ගී හතක් ඔබට පිළිගන්න කලා. ඒට අපි ඔබට ගොඩාක් ස්තුති කියනවා. ඉතින් සිසිර ඔබට සුවදායක රාත්‍රියක්. බොහොම ස්තුතියි ඔබලාට සුවදායක රාත්‍රියක් කෙරෙන්නක් සියහඬට ඔබලාට කැමතුම. ඔව් අපි විඳින්න සහ අපි අසම අමරසිරි පීරිස් ගායනා කරන ලඳුනි. Landune, landune, ube des dekagat tim sande kalik landune. Landune denu dahak atakat tad samiye kunati landune naitne kamanu kiyen vidhi sarana landune landune dil mangene දෝත පුරා මුනි කුටියට පිය මං වෙන ඔබේ දැස දැකගත් තෙමි සඳ කලෙක ලඳුනේ ලඳුනේ දෙව් රමයන් පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසාවූතනියකි පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදි කාර ලඳුනේ හිලෙනල මුදු සුවඳ විහිදවන නුඹ සියපත අප කරනේ සුපිපුන ගුවන සිසාරා හදවත් ගැසසන සිය හඬ ඔබගෙත් මාගෙත් සිත්ගත් ජන හඬ සියපත් දහසක හද නැගෙනාන දිතුලයි ගුවනේ සිය හඬ
සියහඬ සියහඬට සියහඬට සියහඬට